Right. Good morning to everybody. Good morning, sir. Good morning, sir. Good morning. इतने कोटे अद्द हमारे भी नेगेटिव नहीं थे ना हमारा ये दहाई कोलागर का निदागन मांगे ना निदागन रखने के लिए बाई नहीं आते थे तब हमारा ये मांगे था इतना हम नहीं थी नहीं थे अरे तमन्ना नहीं आता पांडे का ना उधर ना कितने दिन जात मजीन ने तू है नहीं तो नूनो होता ने तू अतिन्द पुलवा मार पे नहीं अरे कोमारी कमाने आप ही में पांडे पटांगा में जोर गीत सत्य आप कथा किरुआ में परिगण का वायरस कंप्यूटर वायरस है क्या ना ये का कथा कराने के लिए आप इसका वैली पूरा कथा कर पुलिसा आप हतरणी संबंध है ना विदु दें दहरी पहाड़ पहाड़ वरुण है क्या सर वरुण तो भाई जी मानता है ना वरुण क्या पंती टा आसा हिंदा निंदगी नहीं तो दान नहीं है वायरस हानियवादी वायरस आरक्षित आरक्षित अनारक्षित तपे कार्ड वाले मुदल नैति वेन्ड कड़ती है
ඊට පස්සේ අපි අසාදු වෙබ් බඩවි කියන්නේ බ්ලැක්ලිස්ටඩ් ඒ කියන්නේ හොඳ නැහැ කියලා නම් කරලා තියෙන වෙබ් බඩවි වලට යෑමෙන් වළකිනවා මේ මේ ටික අපි ගිය සතියේ කරුවා හරි කරලා අපි ඊයේ පන්තියේ පටන් ගත්තට මේ ළමයි මැසේජස් දාලා තිබ්බා සිග්නල් අඩුයි ගොරවනවා වැස්ස කියන එක ඊට පස්සේ ඒක නැවැත්තුවා නවත්තලා චූටි වෙලාවක් හොඳට තිබිලා ආයෙත් ගොරවන්න දිගින් දිගටම වුණා මට අතේ පන්තියවත් කරගන්න බැරි වුණා ඊයරෑ කොහමද 10 විතර නිකන් ගෙරෙව්වා හරි හරි එහෙම වුණත් අපි උදේට පන්ති ගමු නැත්නම් අර වෙලාවටම කරමු right එතකොට අපිට උපස්ත පිටපත් ලබා ගැනීම සම්බන්ධව තමයි අද අපිට කරන්න තියෙන්නේ එතකොට මේ උපස්ත පිටපත් ලබා ගැනීම සම්බන්ධව කතා කරනවා මේක ලියලා මේ ස්ලයිඩ්ස් තුනක් තියෙනවා ලියන්න ඒලා අපි තුනේ එකේ අභ්‍යාස ටික අද කරමු right එහෙනම් කට්ටි හිමීට ගන්නක මේක ලියන්න උපස්ත පිටපත් ලබා ගැනීම keeping backups right පටන් ගන්න ඕක කට්ටි ලියන්න
ලියලා ඉවරයි. හරි ඔක්කොම ලියලා ඉවරද? නෑ සර්. හරි right okay. I will give you another 2 minutes. Lily, where is it? Right, okay, let's start work. Right, upasta pitapat laba ganeema keeping backup. Meka hari wedagath deyak pariganaka eka api torutu gabada karaddi hetuwa meka kiyena hetuwa. Mehi theruma wanne mrudukaanga sanrachaka wala pitapat surakshithawa thaba ganeemai. Ekeni pariganake athule thiyena pitapata neme. Pariganake athule thiyena ekata amatarawa thawa ekak oya pariganika baahira sthaneka gabada karala thiya gannawa. This is the process of keeping copies of software components in the computer. මෙහි වැදගත්කම වන්නේ මුල් පිටපත අස්ථානගත හෝ පළුදු විට භාවිත කළ හැකි වීමයි. ඔයාගේ පරිගණකයේ දාලා තියෙන මුල්ම පිටපත damage වුණොත් එහෙම නැත්නම් ඔයාට ඒක පරිගණකයේ තුලදී හොයාගන්න බැරි වුණොත් tag ගාලා ඔයාට මේ උපස්ත පිටපත අරගන්න පුළුවන්. Right? They can be used in case the original copy is misplaced or damaged. Here are the storage techniques used to keep backups. මේ සඳහා පාදපරිදි ආචයන උපක්‍රම භාවිත කළ හැකි. ඒතර පරිගණකයේ තියෙන දේවල් අපි ගබඩා කරලා තියාගන්න භාවිත කරන උපක්‍රම ආචයන උපක්‍රම. එහෙම නැත්නම් storage devices කියලා හඳුන්වනවා. මෙන්න මේ ක්‍රම භාවිත කරලා තමයි අපි මේ උපස්ථ ආචයනයක් නඩත්තු කරන්නේ. කියන්නේ පරිගණකයේ ඇතුලේ තියෙන දේ පරිගණකයේ කවදා හරි දවසක වැස්සට දෙනවා කියන්නේ අකුණක් ගහන්න ගිහිල්ලා hard disk එක පිච්චුනා කියන්නේ පරිගණකයේ ඇතුලේ තියෙන දේවල් එකක්වත් ගන්න බෑ. ඒ වගේ වලට මේකේ තියෙන වැදගත් දේවල් අපි වෙනත් ස්ථානයක ගබඩා කරලා තියෙනවා නම් ඒක තමයි උපස්ථ ආචයනය. කියන්නේ ඒක අපිට ඉතා වැදගත් වෙනවා. තාමත් වැදගත් වෙනවා. සමහර බැංකුවක් ගත්තොත් බැංකුවේ තියෙන මේ පරිගණක නෙමෙයි යාළුවට වටින්නේ. බැංකුවේ තොරතුරු ටික යාළුවට වටින්නේ. හරි ඒ නිසා එක ඉතාව වැදගත්. එහෙනම් මේවා මේ ගබඩා කරගන්න ක්‍රම එකක් තමයි සංගත තැටි. කම්පැක්ට් disk CD වල දාලා තියාගත්තා. අද වෙනකොට CD භාවිතයෙන් ඈත් වෙලා තියෙනවා. CD ටික දවසක් යනකොට කඩවල වල ගන්නත් නැති වෙනවා. ඒතකොට ඒවා අපි භාවිත කරන්නේ නැහැ. දැන් ටික ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ අංකිත වීඩියෝ තැටි. Digital video disks DVD කියලා වහලා තියෙනවා. ඒවත් දැන් භාවිතයෙන් ඈත් වෙගෙන යනවා. එවයි අපිට උපස්ථාචයනය ගබඩා කරන්න පුළුවන්. දැන් මමත් ඉස්සර මගේ මේ ටියුෂන් වැඩ කොහොම පාසලේ වැඩ එහෙම CD වල DVD වල තමයි ගබඩා කරන්නේ. ඒවා තාම මගේ තියෙනවා ලොකු ඇල්බම් එකක දාලා මේ උපස්ත කරපු දේවල්. ඊට පස්සේ බාහිර දුරතැට භාවිත කරන external hard disks භාවිත කරනවා. බාහිර දුරතැටියක් අපිට භාවිත කරන්න පුළුවන්. ඒක තාම කට්ටිය භාවිත කරන ක්‍රමවේදයක්. ඒක SSD එකක් වෙන්න පුළුවන්. එහෙ නැත්නම් HDD එකක් වෙන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි පරිගණකයේම වෙනත් ස්ථානයක different location in the same computer. ඔයාගේම පරිගණකයේ වෙනත් තැනක භාවිත කරනවා. මොකද ඔයාට ඔයාගේ පරිගණකයේ ඒක තිබ්බ තැන ස්ථානගත වුණොත් වෙන තැනක ඒක තියෙනවා. සමහරවිට අපි වැඩ කරන්න බැරි වුණොත් මේක එහෙමේ වෙන්න පුළුවන්. ස්ථානගත වෙන්න පුළුවන්. නමුත් මුළු පරිගණකයේම පිච්චුණොත් අර පරිගණකයේ වෙනත් ස්ථානයක දාලා තියෙන එකෙන් වැදගත්කමක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි දැන් බලමු රූප රාමු ටිකක් මේ හා සම්බන්ධව. මේ තියෙන්නේ උපස්ත පිටපත් තබා ගැනීම. Keeping backups using CDs and DVDs. CD DVD භාවිත කරලා උපස්ත ආචයන නඩත්තු කිරීම. බාහන ලොකර් වල පළවෙනි එකේ පෙන්වනවා ලොකර් එක කේස් එකක් ඇතුළේ දාලා CD ගබඩා කරලා තියාගන්න. ඊට පස්සේ CD පැක් එකකම CD මොනවද මොනවද මේවා කියලා ලියලා एक्सटर्नल हार्ड डिस्क एक्सटर्नल हार्ड डिस्क हार्ड डिस्क भावित उपस्थ आचार्य मेवा टेराबाइट
ලොකු කැපැසිටි වලින් දෙනවා එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් අපිට ඕන තරම් පුළුවන් දැන් A level කරන ළමයි A level කරන ළමයි මේ බාහිර දුරට ඇටි ගන්නවා හරි හොඳ කැපැසිටි වැඩි කැපැසිටි තියෙන මේ ටෙරාබයිට් කැපැසිටි තියෙන එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් අරගෙන ඒවයි ගුරුවරුන්ගේ වීඩියෝස් ඔක්කොම ස්ටෝර් කරලා තියාගන්නවා දැන් මේ දවස්වල කරන්නේ හරි එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකේ හරි ඒ එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එක ගන්න ගියාම රුපියල් 10000ක් 15000ක් වෙනවා නමුත් ඒ වරගෙන මේ ළමයි මේවා ගබඩා කරලා තියාගන්න මොකද ඒක වැදගත් දේවල් ඒ ලෙවල් විභාගයේ කිට්ටු වෙලා මේවා ඔක්කොම ආයේ වීඩියෝස් බලනවා ප්‍රශ්න පත්‍ර අතරට මේ උත්තර ලියනවා රයිට් මේ දෙන්නේ උපස්ත පිටපත් ලබාගෙන කීපින් බෑකප්ස් මේ මේ ක්‍රමයට පරිගණකයක් තියෙන්නේ එක ලැප්ටොප් එක නෙමෙයි තවත් ලැප්ටොප් එක ඒක දාගන්න එන්න නැත්නම් මේ වලාකුළු කියලා කියන්නේ මේ අපි වලාකුළු පරිගණක සංකල්පේ Google Drive එකේ අපි මේවා දාලා තියාගන්න වෙනත් hard disk වල දාලා තියෙනවා මේ දෙන්නේ උපස්තය නඩත්තු කරන්න හරි ක්‍රමවේද තුනක් තියෙනවා 3 2 1 rule කියලා කියනවා එක උපස්තක බඩා කරන්න අපිට පරිගණකෙම cloud එකේ දාලා තියන්න පුළුවන් හරි වලාකුළු පරිගණක සංකල්පය යටතේ එහෙම නැත්නම් වෙන මදුරුට ඇටි වෙලා මේ වගේ බඩා කරලා තියෙන්න පුළුවන් හරි ඊටස් අපි නෝ ප්‍රවේශ පාලනය access control කියන එකට මේක අනික්‍රමය පරිගණකේ අපිට ආරක්ෂා කරගන්න තියෙන. හරි. එන එක ටග් ගාල් ලියාගෙන ඊට පස්සේ ඒක ගැනත් අපි පොඩ්ඩක් රූපරාම බලලා කතා කරමු.
Really, what I said. ஐட்ட பட்டங்க හරි එතකොට ඒක කියනවා ප්‍රවේශ පාලන access control මේකෙන් මොකක්ද අදහස් කරන්නේ ඔයාගේ ගෙදර තියෙන පරිකණකයට ඔයා වැඩ කරන්න ඉඳ ගන්න ඒක කවුරුත් දන්න දෙයක් ඒක ඉතින් කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ අම්මයි තාත්තයි වාර වේලාව දීලා තියෙනවා මේ වෙලාවට ඔයා පරිගණක ඉඳ ගන්නවා හරි ඉඳගෙන ඔයා වැඩ කරනවා මේ වෙලාවෙදී ආයි කවුරුවත් වෙන කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ ගෙදර අම්මයි තාත්තයි දීලා දෙනවට වෙලාවක් මේ වෙලාවෙදී ඉඳගත්තම ඊට අමතරව ඔයා ගෙදර නැති වෙලාවට කවුරු හරි කෙනෙක් මේක ඉඳ ගන්න පුළුවන් හරි එහෙම නැත්නම් ඔයාලා ගෙදර සියලු දෙනාම නැති වෙලාවක කවුරු හරි කෙනෙක් මේක ඕපන් කරන්න පුළුවන් පරිගණක පර ගන්නවන්නට පුළුවන් පණ ගන්නවන්නේ එහෙම ඔයා නැති වෙලාවට කවුරු හරි මේක පණ ගන්නවනම් ඔයාගින් අහන්න නැතුව ඒ කරන්න යන්නේ පරිගණකයට හානියක් ඒ කරන්න යන්නේ පරිගණකයට හානියක් හරි එහෙම නැත්නම් ඔයා පරිගණකේ ඔන් කරලා ඉන්න වෙලාවක ඈතක වෙනත් පරිගණකයේ ඉඳලා කෙනෙක් ඇවිල්ලා ඔයාගේ පරිගණකයේ ඇතුළේ දේවල් හානි කරන්න පුළුවන් ඔය වගේ දේවල් පරිගණකයකට සිද්ධ වෙන්න පුළුවන් දැන් මේ පරිගණකේ මම ඔන් කරගෙන ඔයාලට ඔන්ලයින් පන්ති කරන අතරේ ඈතක කෙනෙක්ට මගේ පරිගණකය ඇතුළට ඇවිල්ලා මගේ පරිගණකයේ තියෙන දත්ත ඒවා මේ ඔක්කොම අරගෙන යන්න පුළුවන්. හරි? අන්න ඒවා පාලනය කිරීම. ඒ වගේ අයට මේ පරිගණකය ඇතුළට එන්න නොදී ආරක්ෂා කිරීම තමයි ප්‍රවේශ පාලනේ access control කියලා කියන්නේ. මේක කියනවා මේන් අදහස් වන්නේ ප්‍රවේශ පාලනය සහ පරිගණකයේ ඇති සම්පත් ආරක්ෂා කිරීම සඳහා මෘදුකාංග මගින් සපයන ක්‍රම සහ සේවා වේ. This means the methods and services used to control access to computers etha rekakrana ekthama shaktimat murapada bhavitaya using strong passwords api kalin eka igena gatta using strong passwords nikam passwords neme strong passwords shaktimat murapada devene eka sudusu parishilaka ginum sakaseema creation of suitable user accounts api me pariganakayata ekekkenata yanda thiyena accounts apita hadanna puluwa දැන් මම අද ලොග් වෙලා ඉන්නේ මගේ පරිගණකේ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකේ. ඒ කියන්නේ මට ඕනම දෙයක් පරිගණකේ කරන්න පුළුවන් account එකකින් තමයි මම අද ලොග් වෙලා තියෙන්නේ. නමුත් මගේ විද්‍යාගාරයේ තියෙන පරිගණක වලට මම ළමයින්ට ලොග් වෙන්න දෙන්නේ ඒවා limited accounts වලින්. ඒවායේ අලගේ access එක control කරන්න දෙනවා. ඒවලට අනවශ්‍ය දේවල් ඒකේ කරන්න බෑ. ප්‍රධාන වෙනස්කම් පරිගණක තුල එයාලට කරන්න බෑ. එයාලා කරන දේවල් ඔක්කොම record වෙනවා. parental control එකක් එතන දෙනවා. ඒතකොට දෙමව්පියන්ට නැවත බලන්න පුළුවන් මේ ළමයි මොනවද කිරුවේ කියලා ඒ user account එක හරහා. ඒ වගේ user accounts තමයි අපි විද්‍යාගාරය ඇතුළේ ළමයින්ට දෙන්නේ. ඒවා පාලනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි গুপ্ত කේතනය. encryption කියලා කියනවා. encryption කියලා කියන්නේ අපි පරිගණකයකින් තවත් පරිගණකයකට තොරතුරු යවද්දී ඒ තොරතුරු මැද්දේ ඉඳලා කවුරු හරි ගන්න පුළුවන්. අපි ටෙලිෆෝන් කරද්දී කාට හරි ඈත කෙනෙක්ට මැද්දේ ඉඳලා ඒ ටෙලිෆෝන් ලයින් එක ටැප් කරලා තව ටෙලිෆෝන් ලයින් එකක් හයි කරලා කෙනෙක්ට සවන් දෙන්න පුළුවන්. එතකොට අපි ටෙලිෆෝන් ලයින් එකෙන් අපි කතා කරුවාට පස්සේ ඒවා গুপ্ত කේතනය කරනවා. গুপ্ত කේතනය කියන්නේ වෙනත් භාෂාවකට හෝ නරක පදවලට හරවනවා මැද්දෙන්. මැද්දෙන් කවුරු හරි ඇහුවොත් ඒක එයාට සවන් දෙන්න හම්බෙන්නේ හොඳ නරක පද වලට තමයි සවන් දෙන්න හම්බෙන්නේ. ටැග් ගාලා ටෙලිෆෝන් එක තියෙනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට යනකොට අර නරක පද ආයෙත් මොකද වෙන්නේ? එන්ක්‍රිප්ට් වෙනවා. গুপ্ত කේතනේ අයින් වෙලා නියම මම කතා කරපු මගේ කටහඬම අනිත් කෙරවලට ඇහෙනවා. එහෙනම් මැද්දේ කාටවත් සවන් දෙන්න බැරි වෙන තමයි গুপ্ত කේතනය කරන්නේ. ඒතර අපි පරිගණකයකින් තවත් පරිගණකයකට ඩේටා යවද්දී ඒක গুপ্ত කේතනය කරලා යවන්න පුළුවන්. මෙහෙන් සිංහල යවන්නේ මැද්දේ යන්නේ දෙමළ. එහෙම නැත්නම් අnder දෙමළ. කාටවත් තේරෙන්නේ නැහැ ඒක. අනිත් පැත්තේ කෙනාට තේරෙනවා. එයාට ආයෙත් ඩීක්‍රිප්ට් වෙලා ඒ පැත්තේ යනවා. මෙන්න මේක තමයි access control කියලා කියන්නේ. ඒකට අදාළ අපි රූප රාමු චුට්ටක් බලමු. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. right? මේ දෙන්නේ ප්‍රවේශ පාලනය. අපි කරන්නේ මුරපද භාවිතා කරනවා. ඒ කියන්නේ හොඳ යතුරු. මුරපද කියන්නේ හොඳ යතුරු. මේ යතුරු දිහා බලනකොට මේ යතුරු කට්ට වගේයක් කපලා තියෙන්නේ. මේ කට්ට ටික තමයි යතුරු
මොන්දේ අතුරක් කියලා තීරණය කරන්න. මේ අතුරු දින කට්ට ටික යට. හරි. ඒ වගේ පාස්වර්ඩ් එකක් භාවිතා කරගෙන කට්ට ටිකට තමයි අපි සලකන්නේ ස්ට්‍රොง පාස්වර්ඩ් එක. කැපිටල්, සිම්පල්, ඒ වගේම විශේෂ සලකුණු අංක භාවිතා කිරීම. මේ පාස්වර්ඩ් එක බලන්න දිග පාස්වර්ඩ් එක. ඕනෑටිට දිග පාස්වර්ඩ් එක කියලා අපිට ටයිප් කරගන්න අමාරු. නමුත් ඒක very strong. කාටවත් ඒක ගෙස් කරන්න බැහැ. මේ තියෙන ප්‍රවේශ පාලනය access control. මේ වගේ user accounts වල පරිගණක ඉඳ ගන්නකොට මේ වගේ user accounts තියෙනවා. දැන් මෙහි අපේ computer lab එකට આવොත් user accounts තියෙනවා. ඔයාලට වෙන වෙනම තියෙනවා. ඒවයි log වුණාම ඒවා limited accounts. ඒවයි parental control දාලා පාලනය කරලා තියෙන්නේ. හරි. මේ දෙන්නේ ED. ED කියන්නේ password protector, administrator යා. එයා පරිපාලකයා. තවත් ඉන්නවා administrator, password protector. Administrators ලා දෙන්නෙක් ඉන්නවා මේකේ. එදෙනට මේක ඕන දෙයක් කරන්න පුළුවන්. ඉස්සරහින් ස්ටෑන්ඩඩ් යූසර් කෙනෙක්. ආයි ගෙස්ට් account is off. ආ ගෙස්ට් account එක off කරලා තියෙනවා. ආන් මේ වගේ user accounts අපිට හදලා එක එක කෙනාට එක එක user accounts වලින් පරිශීලක ගිණුම් වලින් පරිගණක ප්‍රවේශ වෙන්න දෙන්න පුළුවන්. මේ වගේ ඔයාලා දකින්න පරිගණක වල ඉඳගන්න. right ඊළඟට දෙනවා গুপ্ত කේතනය. original data. original data කියන්නේ ඔයාලා ලියන දේවල් ඔයා සිංහල භාෂාවෙන් ලියනවා. ඊට එන්ක්‍රිප්ට් යතුරක් දාලා එන්ක්‍රිප්ට් කරනවා. එතකොට එන්ක්‍රිප්ට් කියන්නේ ඒක සිංහල භාෂාවක් නෙමෙයි දෙමළක් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි වෙන මොනවා හරි අපහ්‍රංශ භාෂාවකට හැරෙනවා. මේ මැද්දේ යන්නේ ඒක. මැද්දේ යන්නේ ස්ක්‍රැම්බල් ඩේටා කියන්නේ කාටවත් තේරෙන්නේ නැති ඩේටා. ඊට පස්සේ ආයෙත් ඒක එහා පැත්තේ යනකොට අදාළ කෙනා ඔරිජිනල් ඩේටා අදාළ කෙනාට ආයෙත් යනවා ඒක යතුරකින් ආයෙ හැරෙනවා. ප්‍රයිවට් කී එකකින් ආයෙ ඇරිලා ඩීක්‍රිප්ට් වෙනවා කියලා අපි ඒක කියනවා. ආයෙත් නියම දත්ත අදාළ පුද්ගලයාට විතරක් යනවා වෙන කිසිම කෙනෙක්ට යන්නේ නැහැ. මේක තමයි ප්‍රවේශ පාලනය යටතේ දත්ත গুপ্ত කේතනය කරනවා කියලා කියන්නේ. මේක බොහෝ දුරට හමුදාවේ භාවිතා වෙනවා. මේක හමුදාවේ යුද්ධමය කටයුතු වලදී එක රේඩියෝ මැසේජ් එකක්වත් අනිත් පැත්තට නිකන් යවන්නේ නැහැ. গুপ্ত කේතනය කරලා යවන්නේ. මොකද සතුරාට තොරතුරු යෑම වැළක්වීම සඳහා. හරි. එහෙනම් පැහැදිලි කියලා හිතනවා গুপ্ত කේතනය සම්බන්ධයෙන් මේ තේමේ එකමයි. right ඊට පස්සේ ප්‍රවේශ පාලනය සඳහා භෞතික අගුල් භාවිතය අවසාන එක හරි ඒකත් දක්ගාලා ලියන්න ප්‍රවේශ පාලනය සඳහා භෞතික අගුල් භාවිතය use of physical locks for access control
Right, okay. Are you okay then? Let's start. Hari, Pravesha Palane Sandha Bhautika Agul Bhavite Tanadi. Use of physical locks for access control. Pariganake Arakshita Staneka Stanakata Krimeka. Keeping the computer at a secure place. ආරක්ෂා සහිත ස්ථානයක යන ඔයාලා ගෙදර තියෙන හොඳ මේ සීලින් ගහපු කාටවත් වහලෙන් බහින්න බැරි දොරවල් වහලා දොරගුළු දාන්න පුළුවන් ස්ථානයක ගබඩා කරනවා එහෙම නැත්නම් පරිගණකයේ පරිගණකයට විශේෂ වූ ඇන්ටි තෙෆ්ට් කේසින්ග්ස් තියෙනවා ඇන්ටි තෙෆ්ට් කේසින්ග්ස් තියෙනවා සොර සතුරන්ට ගන්න බැරි කේසින් එකක් ඇතුළට දාලා ඒක ලොක් කරලා තියන්න පුළුවන් හරි කීපින් ද කම්පියුටර් ඇට් අ සෙකියුර් ප්ලේස් කියන්නේ ආරක්ෂිත කැමරා පද්ධතිය සහ අනතුරු ඇඟවීමේ සංඥා භාවිතය use of CCTV cameras and alarms කවුරු හරි කෙනෙක් මේ ස්ථානයට ආපෙතේ ලොකු alarm එකක් නිකුත් වෙන්න ශබ්දයක් නිකුත් වෙන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන CCTV කැමරා on වෙලා record වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ආපෙතේ. එහෙම නැත්නම් ජීවමිතික මුරපද භාවිතය use of biometric passwords අපේ ඇඟේ තියෙන මොනවා හරි ලක්ෂණයක් තුලින් මේක විවෘත කරගැනීමේ හැකියාව තියෙන වෙන කාගෙවත් ඒ ලක්ෂණයෙන් මේක විවෘත වෙන්නේ නැති. හරි. ආන් ඒ වගේ බයෝමිතික මේ බයෝමෙට්‍රික් පාස්වර්ඩ්ස් බාල්දා කරනවා දැන්. අද වෙනකොට අපි ඇහැ ගණනය කරගන්න පරිගණක. ඇහැ ගණනය කරගෙන තමයි වැඩ කරන්නේ. හරි. එහෙම නැත්නම් අපි මූණ ගණනය කරගන්න. ওই වගේ ක්‍රමෙත් තමයි භාවිතා වෙන්නේ. හරි. අපේ ඇහි කලුවෙන් ඉරියා වෙන නැත්නම් ඇහ පිටිපස්සෙ තියෙන රෙටිනා කියලා කොටසක් තියෙනවා රෙටිනා කියලා කියන්නේ එයා තමයි ඇහ පිටිපස්සෙ තියෙන කොටස එයා තමයි අපිට මොන හරි දෙයක් දැක්කට පස්සේ ඒ මොකක්ද කියන එක මොළයට පණිවිඩ ගෙනියන්නේ මේ මේ කොටස් ගණනය කරගන්න පුළුවන් කැමරා පරිගණකවල සයිට් එකල තියෙනවා ඒ කැමරාවෙන් ටග් ගාලා ඩිටෙක්ට් කරගන්නවා මේ අදාළ පුද්ගලයා හඳුනා ගැනීම. ඒකට මේ හැම දෙයක්ම ලෝකේ ඉන්න මිනිස්සු සෑම කෙනෙක්ටම වෙනස් සෑම කෙනෙක්ට වෙනස් නැත්නම් මේ ඇඟිල්ලේ fingerprint එක ගන්නවා මේ දබර ඇඟිල්ල ගන්නවා හරි index finger එක මේවයි ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් කෝටියක් මිනිස්සු ගත්තත් කෝටි යගෙම මේක වෙනස් කවදාවත් සමාන එකක් මේ මිහිමිත දකින්න හම්බෙන්නේ නැහැ ඒ ලක්ෂණ අරගෙන ඒ ලක්ෂණ හරහා mobile phone එක tab එක පරිගණකයේ විවෘත වෙන්නත් හරි ගැසලා තියෙනවා මුළු මූණම ගන්නත් පුළුවන් මූණේ පැත්තක් ගන්න පුළුවන් ඇහැ ගන්න පුළුවන් ඇහි කලු ඉංග්‍රීයාව ගන්න පුළුවන් අනි මේ ඕනෙකින් ඒව තමයි බයෝමෙට්‍රික් පාස්වර්ඩ්ස් කියන්නේ. ඒතර කිසිම කෙනෙක් ආයේ පාස්වර්ඩ් එක ආයේ වෙන කිසි කෙනෙක්ට අරින්න බැහැ අර පුද්ගලයා ඉන්නම ඕනේ. ඒ පුද්ගලයා ඉන්නම ඕනේ. ඒ වයි තා වැඩගත් අද මේ ලෝකෙට ගියාම මොකද තොරතුරු හොරගම් කරනවා මිනිස්. තොරතුරු ලබා ගන්න. මේ ඩිවයිසස් හරහා. ඒව ආරක්ෂා කරන්න තමයි මේ වගේ security layers ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේවා ගැන අපි හොඳට දැනුවත් වෙන්න ඕනේ. මොකද නැත්තම් අපි දන්නේම නැතුව අපි ළඟ තියෙන තොරතුරු ඔක්කොම වෙන කෙනෙක් අරගන්න. දැන් වාලා මේ මොබයිල් ෆෝන් එක වැඩ කරන්න ගියාම මේකේ ඔයා දැන් ගන්න ෆොටෝ එක ඔයා දැන් ෆොටෝ එකක් ගියමත් ඒ ෆොටෝ එක මේ මොහොතේම මේක යන්න පුළුවන් Google වලට Google Super Society එකේ ඔයා මෙම්බර් කෙනෙක් කරගෙන ඔයා ෆෝන් එකක් අරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොටම Google Super Society එකේ ඔයා මෙම්බර් කෙනෙක්. ඔයා ගන්න ෆොටෝ ඔක්කොම Google Super Society එකට යනවා. මේක යවන SMS ඔක්කොම එයාලා ගන්නවා. හරිද? එයාලා පස්සේ වාට Facebook फोटोस्टिकाक्ष මතක තියාගන්න මේ ඩිජිටල් ඩිවයිසස් එක වැඩ කරද්දී අපි තා ප්‍රවේශණය වැඩ කරන්න ඕනේ. අපි යන්නේ නැත්නම් ඔක්කොම
තොරතුරු මේ වයින් ගන්න පුළුවන්. ඔයා අහවල දෙන හිටියේ නැහැ කියලා කොච්චර කිව්වත් ඔයාගේ ෆෝන් එකෙන් ටැග් කරලා හිටපෙන් දැන් ඔක්කොම ලොකේෂන්ස් ගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි මේ කිසිම ඩිජිටල් උපකරණයක් අතේ තියාගන්න නැතුව දැනකට ගියොත් අපි හා සම්බන්ධ වූ උපකරණයකින් හොයන්න බැහැ. නමුත් බාහිර පරිසරය දෙන උපකරණ වලින් නැවතත් අපිව හොයනවා. CCTV කැමරා වෙන්න පුළුවන් මේ හැම එකකින් ආය හොයන්න. හොයලා හොයලා ආයෙත් දැන තියෙනවා ඔය වෙන්න තියෙන ටික. ඒකට ටිකක් වෙලා යනවා. අපි ළඟ උපකරණ තිබ්බොත් ටග් ගාලා කියන අහවල තනවා හිටියාවල්ලා ශනිකවම කියනවා. නැත්තම් වෙන බාහිර උපකරණ වලින් ගණනය කරලා කරන්නේ ටිකක් වෙලා යනවා. නමුත් කියනවා. නමුත් කියනවා. ඒකට දැන කියනවා. හරි. එනම් මතක තියාගන්න ඔයා ඔයා उत्तर भौतिक भौतिक आगुले හරි ඒක ආයි කාටවත් මේක පියන අරින්නවත් අරයි යන්නවත් බෑ නැත්තම් සමහර මිනිස්සු මේක පිටින්ම අරයි යනවා මේක පිටින්ම අරයි යනවා වෙලා නැත්තම් ෆ්ලෑෂ් පෙන් එකක් ටක් ගලන ගිහ ඩේටා ගත්තා හරි මේ වගේ දේවල් කරන්න පුළුවන් නැත්තම් මේක ගලවලා මේක ඇතුලේ තියෙන hard disk එක අරයි යන්න පුළුවන් මේ වගේ දේවල් කරන එක අලක්ක ගන්නේ කරන්නේ මේ දෙන කේසින් එක මේක ඇන්ටි තෙෆ්ට් කේසින් කියලා කියනවා ඇන්ටි තෙෆ්ට් और सतुरा परगण के अरयनेक वलकानेंटिटेस्ट केस परगण के अतिल मेकेशन फैन तीनों को एंटिटेस्ट के भौतिक आगोल भावित ओम सीसीटीवी कैमरा परगण के लगे अतर वटीट मेक तन हाई कल हाई किसी कनेक्ट मे कैमरा विद्यागार ඊට ඇසේ භෞතික අගුල් ඇටවීමේ අර්ථය බයෝමෙට්‍රික්ස් අර ජීවමාන සලකුණු මේ ඇහැ අරගෙන දැන් ඇහි අයිරිස් කියලා කියනවා කළු ඉන්ද්‍රියාව ගණනය කරගෙන තමයි පරිගණකයේ විවෘත වෙන්නේ මේ මෙයාගේ සම්පූර්ණ මූණම ගණනය කරගෙන තමයි පරිගණකය ඕපන් වෙන්නේ මෙයාගේ මූණ එක පැත්තක් ගණනය කරගෙන පරිගණකය ඕපන් වෙන තුරු මෙයාම ඉන්නවනේ පරිගණකයේ ඉස්සරහා ඒක විවෘත වෙන මේ ඇඟිල්ල තියෙන रेखा रटा मेक लोकन सीरु दिन रेखा रटा बाविता अदापिदेना क्रियाकार तुंगिनी पाड़ अभी अतने पाड़ी तुंगिनी पाड़ी हलदीन वाली मैं तुंग उत्तर दिन मैं उत्तर दिन पट पट तीन अद चुट्ट बलन पलवे आगे
අර ඒක පළවෙනි එක අහනවා පරිගණක දෘඩාංග යනු මොනවාද වටා කම්පියුටර් what is computer hardware ඔව් වටා කම්පියුටර් hardware right ඒක වඩා හොඳයි what is computer hardware කියලා දෙන පොතේ දෙන එකම වෙයි තියෙන පුතේ අර එතකොට මේකේ මේ දැන් මේක වොන් සමහර අය දැන් හිතා ගන්න බෑ මේකට මොකක්ද කියන උත්තර ඈ අර යමායා කියන්නේ අපට අතින් ඇලිය හැකි සහ දැකිය හැකි කොටස් මෙනම් වේ මේවා බාහිරින් හා අභ්‍යන්තරේ යන දෙකේම පවතී හරි අන්න එතකොට පරිගණක දෘඩාංග යන මොනවාද කිව්වොත් ඔයාලට කියන්න පුළුවන් වෙනවා අපි අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන් කොටස් ටික හරි අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන් අපිට දකින්න පුළුවන් කොටස් ටික තමයි දෘඩාංග ඒක ඔයාලගේ වචන වලින් ලියන්න ඕන අතින් අල්ලන්න පුළුවන් අතින් ස්පර්ශ කරන්න පුළුවන් කොටස් ටික තමයි දෘඩාංග මේවා පරිගණකයකට බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් සවි කරන්න පුළුවන් මේ මේ වචන ටික භාවිත කරලා ලියන්න පුළුවන් නම් අන්න එච්චරයි ඊට පස්සේ ඉංග්‍රීසියයි කොහොමද ලියන්නේ any physical component of a computer that you can touch or see is called hardware is called hardware any physical component that you can see outside or inside the computer is called hardware anne wage onema bhautika upakaranaya pariganake athule ho bahirin sari karanna puluwam api drudanga lesa handunnanu hari beme chutta walage wachana wedi liwa thwata bahagide lakuma hambena hari pariganake pin disprosha kala haki abhyantarima bahirin sari karanna puluwam onema kotasak drudangayak lesa handinne ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නය අහනවා දෙවෙනි ප්‍රශ්නය යනවා පරිගණක දෘඩාංග සඳහා උදාහරණ ලියා දක්වන්න. පරිගණක දෘඩාංග සඳහා උදාහරණ ලියා දක්වන්න. Write 10 examples for computer hardware. කවිත් කියන්න බාන්න examples පහක්. කවිත් නිඳ ගිහිල්ලාද? चातुर पूर्व मूसे के शानदार से के हां निंदन ने टाइप कर लते ना මොනවද यातुर पूर्व मूसिके संदर्शके तव रैम एक दृढ़ रटिए दृढ़ रटिए अंक इलेन पंकाव दावने माऊ पूर्व जवसबे में के ආරි ගොඩාක් දේවල් තියෙනවා මව පූර්ව දෙනවා ජවසර්ක සපේම් මේකේ තියෙනවා සිසිලන පංකා තියෙනවා බාහිර දෘඩතැටිය බාහිර සංඛ්‍යාංක බහුවිද තැටි දාවකය මේ වගේ ගොඩාක් දේවල් අපිට ලියන්න පුළුවන් 10ක් ලියන එක අපිට සුළු දෙයක් නේද මන්ට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් ඒ වගේ කොටස් දෙකකට බෙදෙනවා අභ්‍යන්තර සහ බාහිර වශයෙන් හරි හරි ඒක පැහැදිලි write 10 examples for computer hardware You can write computer monitor, mouse, keyboard, printer, speaker, scanner. What is sandarshake? Yes, display. It pass yeah, motherboard, hard disk, cooling fan, DVD drive, CD drive, internal hard disk, power supply, CPU. CPU means central processing unit, processor, RAM. මේ අභ්‍යන්තරයේ සවිකරණය. එතන ඉත ඉහත සඳහන් කළ දෘඩ දෘඩාංග සුදුසු පරිදි වගුවකට ඇතුළත් කරන්න බාහිරින් දැකිය හැකි දෘඩාංග externally visible software මට සයාරා කියන්නේ externally outside එකෙන් තියෙන ඒවා සන්දර්ශකය යතුරු පුවරුව මූසිකය මුද්‍රණ යන්ත්‍රය වෙබ් කැමරාව මයික්‍රොෆෝනය අන්තර්ජාල රවුටරය वेरी गुड गुडा देवल कीवा गुडा देवल कीवा बे मेवाटी कोकुम बाहिरिन संबंध वेने बाहिरिन संबंध वेने दृढांग विधियट अपि सलकनवा
අර අන්තර්ජාල රවුටරේ භාවිතා කරද්දී ඒක නැවතත් අපි sannivedana උපක්‍රමයක් යටතේ එන නිසා ඒක නැතුව අර ප්‍රධානම ටික ලියුවොත් වඩා හොඳයි. මොකද සමහර රටවල මේ sannivedana උපක්‍රමයේ අරතනදී මේ වැරදි දාන අවස්ථා දෙනවා විභාගින් මාකින් ස්කීම් වල සටහන් වෙන ආකාරයට. ඒ නිසා අපිට සුද්ධ කරලා ගත්ත උපකරණ ටික වඩා හොඳයි. සම්දර්ශකය, මූසිකය, යතුරුපූරුව, ස්කැනරය ඊට පස්සේ අපි කියවා මොනවද මේ ස්පීකරය මේ වගේ ප්‍රධාන ටික. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මේ අභ්‍යන්තර පරිගණකයේ ඇතුලේ සවි කරන්න පුළුවන් කොටස් ටික. ශවින්ද කියන්න සම්භාවී ප්‍රවේශ මතකයේ මධ්‍ය සැකසුම් මේකකේ දෘඩතැටිය සිසිලන පංකාව අංකිත වීඩියෝ තැටිය මව්පුවරුව ජවසැපයුම් මේකක වෙරි ගුඩ් එහෙනම් ගොඩක් දේවල් තියෙනවා සිසිලන පංකා තියෙනවා අභ්‍යන්තර දෘඩතැටිය තියෙනවා අභ්‍යන්තර ඩීවීඩී දාවකය තියෙනවා අභ්‍යන්තර සීඩී දාවකය මව්පුවරුව පවර් සප්ලයි එක ජවසැපයුම් මේකකේ සකසන්නේ මේ මේ දේවල් රෑම් එක මේ වගේ දේවල් හරි වෙරි ගුඩ් වෙරි ගුඩ් හොඳයි කට්ටිය අපි ඊළඟට යනවා එහෙනම්. ඔවා මේ පැන්සලකින් සටහන් කරගන්න මේ වැඩ පොතේ. රයිට් ඊළඟ ක්‍රියාකාරකම 3.2 ඇක්ටිවිටි 3.2 3.2 ඇක්ටිවිටි එකට අපි එනවා. ඊ කියහනවා මෙහෙම දෙයක්. මොකක්ද අහන්නේ? ඕනේ තේවහන්නේ නේද? මොනවද? පරිගණක දෘඩාංග වල ආරක්ෂාවට තර්ජන මතුවිය හැකි අවස්ථා තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න. Briefly describe 3 instances when the security of the computer hardware is threatened පරිගණකයේ තියෙන hardware වලට threat එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. අපිත් පාර යනකොට අපිට නොඑක් මිනිස්සු තර්ජන එල්ල කරන්න පුළුවන්. අපිට සත්තු තර්ජන එල්ල කරන්න පුළුවන්. අපිට පොඩි භූමි ගොඩාක් එකතු වෙලා තර්ජන එල්ල කරන්න පුළුවන් නේද? අපි ගහකොය මොනවා හරි කඩන්න යනකොට ඒකින් දිමි කොටක් එංගි ගෑවිලා වුන් අපිට තර්ජන එල්ල කරන්න පුළුවන්. මේ වගේ තර්ජන ඕන තැනක අපිට එන්න පුළුවන්. අපි ඒවට සැදී පැහැදි සන්නද්ධව පරිගණක දෘඩාංග වල ආරක්ෂක තර්ජනී මතුවිය හැකි අවස්ථා තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න. පරිගණක දුඩාංග මත දූවිලි තැන්පත් වීම සහ කෘමීන් වඳුර මගින් සොරසතුරු වඳුර මගින් හරි වෙරි ගුඩ් පොත බලන්න නෙවෙයි කියන්නේ නෑ සර් හරි රයිට් එහෙනම් මොකද්ද වෙන්නේ මේ පරිගණකයට හානි වෙන්න පුළුවන් මොකද්ද හානි වැඩි විදුලි ධාරාවක් ආවොත් ඔයා පරිගණකේ වැඩ කරගෙන ඉන්නකොට පරිගණකයට එන්න පුළුවන් ලොකු විදුලි ධාරාවක් එන්න පුළුවන් එහෙම නැත්නම් අඩු විදුලි ධාරාවක් එන්න පුළුවන් මේ දෙකෙන්ම පරිගණකයකට හානි සිද්ධ වෙනවා වැඩි උනත් අඩු උනත් පරිගණකයට හොඳ නැහැ ඊට පස්සේ හදිසියේ විදුලිය කඩාගෙන යනවා බිමට වැටෙනවා විදුලිය. ආ විදුලිය නැති වෙලා යනවා. මෙන්න මෙතකොටත් පරිගණකයට හානියක් වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න වැඩි විදුලි ධාරාව, අඩු විදුලි ධාරාව සහ විදුලියෙන් නැතිවීම පරිගණකයට හානි කරනවා. වැඩ කර කර ඉන්නේ නැද්ද? නැත්තම් කම්පියුටර් නිමලා දාන වෙලාවල් නම් මේවා මොනවා වුණත් කමන්නේ නැහැ. රයිට් ඊළඟ පරිගණකය තුල අධික රස්නයක් තියෙනවා පරිගණකයේ. පරිගණකයේ තුල ගොඩාක් ඔක්කොම කෑලි වලින් තාපය පිට කරන්නේ. වෝ වෝම් වෙයාර් එකෙන්. ඒ නිසා පරිගණකේ අපි තියද්දි ස්ථානගත කරගද්දි ඉවර උචිත ස්ථානවල ස්ථානගත කරන්න ඕන. බිත්ති අයිනේ අපි රෙදි වලින් බෙඩ්ෂීට් වලින් වහලා තියන්නේ පරිගණකයා පරිගණකේ ඕවර්හීට් වෙනවා. ඇතුළේ දෙන ඉන්ටර්නල් කම්පෝනන්ට්ස් පිච් වෙනවා. එනවා උන් අනිත් එක තාපයෙන් බලක්වා ගැනීම. ඊට පස්සේ පරිගණක දෘඩාංග වල අතු ගන්න වෙලාවට දූවිලි තැන්පත් වෙලා මේවා වෙලා පරිගණකයක් වැඩ කරද්දී අතුපතු ගන්න ඒවා මේවා කෙරුවොත් පරිගණක තුල දූවිලි තැන්පත් වෙනවා. ඒකට මම පෙන්වනවා. මේවත් හානිකර එක අවස්ථාවක්. අනිත් එක තමයි සොර සතුරු ගෙදරට ඇවිල්ලා මේ දේවල් කරන්න පුළුවන්. ඉංග්‍රීසි අයත් බලන්න ඉංග්‍රීසි අයත් වෙනවා sudden flow of high voltage. වැඩි විදුලි ධාරාවක් ගන්නවා. sudden power failure. විදුලිය නැතිවීම. overheating inside the computer. පරිගණකය තුල අධික තාපයක් නිකුත් වීම. ඊට පස්සේ related to theft පරිගණක හොරු නේද dust gathering on the motherboard and the other devices in the computer පරිගණක ඇතුලේ කැලිය වල dust එකතු වීම මේ දේවල් තමයි පරිගණකට හානි වෙන අවස්ථා. ඒතර ඔයාලට ABC 3යි අහන්නේ. ABC 3යි අහන්නේ. මේවා දැන් ඔයාලගේ මේ අද පාඩමේ 7 විතරන්නේ මේවා 10 11 පන්ති වලත් අහන ප්‍රශ්න. අහන ප්‍රශ්න. අද 10 11 ළමයි ඉන්නවා මේවට උත්තර දෙන්න බැරි. උත්තර දෙන්න බැරි ළමයි ඉන්නවා. හරි. හරි කනගාටුයි එහෙම ළමයි සම්බන්ධව අද 10 11 ඉන්නවා මේවට උත්තර දෙන්න බැරි ළමයි.
यूपीएस का भावित आकर पाम या परिगणने के टा अदाल विद्युत आरावक देना हो वैधिपुरावत अड्विंग आवत या एक आवरणे करना ये ना यूपीएस का भावित आकर ने तो परिगणने के टा ना हानि भावित आवरणे कर गांडे पुलवांगी इट बसे विलायक वाला देख रहे थे मैं विलायक वाला के मैं देंग हम मैं उप करने के टा ना प्लग के केबल लेकर वैध कराने तो मैं विलाय का पिच्चिला मैं विलाय का इंकर ला दापो हम हरी मतलब दिया गांडे एक चूटी मैं टॉप्पे के देना विलाय क्या कहते हैं एक गलोला है विलाय के देन मत पसे एक आय वैध करना एक विशिकंडे पा विलाय के देन माँ मेकर बाविता करना इधर सर्जन आरक्षक बाविता करें एक English side of take a thing, I'm kind of using UPS, using fuse, using surge protection. Take care of it. It has a bit devonicate Yamuka, devonicate Kiva, Paragana Katula, Tadikal is a rat team. Aking Malakagandapi, Bavitakarna, Krama, Kanda, Sarvajai, and පරිගණක ඇතුලේ ඇතුලේ අභ්‍යන්තරේ ගොඩාක් රත් වෙනවා මේකෙන් වළක්ව ගන්න අපි කරන ක්‍රම මොනවද අපි මොලක් ගන්න ඉනෝත් කියන්නේ ආ නවීදු කියන්නේ වායු සමීකරණයේදීම ආ very good පරිගණක විද්‍යාගාරයේ වායු සමීකරණ වායු සමනය කරනවා ඒ කියන්නේ සීතල වායුව ඇති වෙන්න අපි වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරනවා මේ මගින් පුළුවන් අපි පරිගණක අධ්‍යයනය ආ ඊට පස්සේ අපි පරිගණකයේ ඇතුලේ තියෙන කොටස් අධික විදියට රත් වෙන ඒ කොටස් මත සිසිලන පංකා සවි කරනවා සිසිලන පංකා සවි කරන උදාහරණයක් විදියට VGA කාඩ් එක වෙන්න පුළුවන් සකසණය වෙන්න පුළුවන් මේවයි සිසිලන පංකා සවි කරපුවාම අපිට මේ සිසිල් කරගන්න පුළුවන් සිසිලන පංකා. එමෙ නැත්නම් එක්ස්ටර්නල් කූලින් ෆෑන්ස් අය කරන්න පුළුවන් කේසින් එකට. මේ මේ දේවල් භාවිත කරලා අපිට පුළුවන් මේක අපිට ආරක්ෂා කරගන්න. ඊට පස්සේ තුන්වෙනි එක තිබ්බා භෞතික හානි වලින් පරිගණකයේ ආරක්ෂා කර ගැනීම සඳහා කරන ක්‍රමවේද. භෞතික හානි වලින් අපේ පරිගණකයේ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒකට මට කියන්න තෙනුගි කියන්න බාන්න භෞතික පරිගණකයේ ආරක්ෂා කරගන්න මොනවද ක්‍රමවේද භාවිත කරන්න පාවහන් ගලවා විද්‍යාගාරයට ඇතුල් වීම හරියටම හරි පාවහන් ගලවා අපි විද්‍යාගාරයට ඇතුල් වෙන. එතකොට දූවිලි යන්නේ. ආයේ මම වායු සමීකරණය විද්‍යාගාරය ඇතුළත ආහාර පාන නොගනිමු. ආ විද්‍යාගාරය ඇතුළත අපිට ආහාර පාන අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒවට කෘමී සත්තු ඇවිල්ලා මේ දේවල් අරන් ගින් පරිගණක වලට හානි වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ විද්‍යාගාරය පිරිසිදුව
තබා ගැනීම හරි ඔව් හැපි සෑම විටම වායු සමීකරණ භාවිතා කිරීම තමයි අපිට මේ දේවල් වලින් ගැලවෙන්න තියෙන ක්‍රමවේදය ඊට පස්සේ තව එකක් තිබ්බා එතන සොර සතුරු වඳුරු වලින් ආරක්ෂා කර ගැනීමට අපි කරන ක්‍රමවේද අහලා තියෙනවා සොර සතුරු වඳුරු වලින් අපි ආරක්ෂා වෙන්න නම් මයුමි කියන්න බාන්න කරන දේවල් लॉकिंग කරනවා මේ දේවල් වලින් පරිගණකයේ ආරක්ෂා කරගන්න ක්‍රමයේද ගොඩක් යනවා එනං ඒවා වලට ගැටලුවන්නේ මේ ලියන්න පුළුවන් දැන් මේවා අමතක වෙලා තියෙන්නේ මේවා අමතක වෙලා තියෙන රයිට් ඊලා එකට යනවා ක්‍රියාකාරකම 3 පරිගණක මෘදුකාංග යන මොනවාද වටා කම්පියුටර් සොෆ්ට්වෙයාර් කියලා අහලා තියෙනවා ඊට පස්සේ පරිගණක මෘදුකාංග සඳහා උදාහරණ පහක් ලියන්න write 5 examples for computer software ඊට ගේනවා පරිගණක මෘදුකාංග වල තරජන මතුවිය හැකි අවස්ථා පහක් ලියා ඒවායින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගින් ලියන්න. හරි මේ ටිකට ටග් ගාලා හොයාගන්න මම දෙනවා විනාඩි 5ක් දෙනවා. ටග් ගාලා තොරතුරු ටික හොයාගන්න. වැඩ පොතේ පැන්සලෙන් ලියන්න ටග් ගාලා ඒවා ටික. මම විනාඩි 5ක් දෙනවා ඊට පස්සේ ප්‍රශ්න අහනවා.
परिगणक मृदुकांग मुनवाद काविंद की अनुबंध परिगणक दत्त तोरतुरु हा विविध कार සඳහා යොදා ගන්නා වැඩසටහන් පරිගණක මුදුකාංග ලෙස හඳුන්වයි. ආ හරි. එතකොට කියන්නේ පරිගණකයේ ඇතුලේ වැඩ කරන වැඩසටහන් ටික තමයි පරිගණක මුදුකාංග කියන්නේ. අපිට ඒවා මේ අල්ලන්න බෑ. අල්ලන්න බෑ. පරිගණකයේ එලික් තියෙන කැලේ අපිට අල්ලන්න පුළුවන් ඒවා දෘඩාංග කියනවා. එතකොට පරිගණකයේ ඇතුලේ වැඩ කරන වැඩසටහන් ටික තමයි පරිගණක මුදුකාංග කියලා කියන්නේ. එතකොට පොතේ මේක නෙමෙයි Tamanට අරවචන ටික භාවිත කරලා තමන්ගේ වචනේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර සිනෙලි කියන්න බාන්නේ ඒක ඉංග්‍රීසියෙන්. Computer programs that we use for various tasks and information come under this. ආ හරි. හරි එතකොට data information and other computer programs come under computer software and wage me wacana tik me tika kiyanne that is correct it was gena pariganaka mrudukanga sanda udaharana paha kiyanne write 5 examples for computer software ekata kiyanne mata kiyanne meya kawuda me kasun kiyanne kasun chamara පරිගණක මෘදුකාංග සඳහා උදාහරණ අසුන් ඉදුවරේ කියන්නේ රටා විද්‍යාන අයින්ද කසුන් චාමර මට මැසේජ් එකක් computer programs that we run in the computer are called the software operating system right okay hari ena me a kiyanna bana kavi e un paddatiya wadan saka sumurdu kaanga lipilekana athulath gonu pintura athulath gonu hari ekata pariganaka mrudukaanga sanda සඳහන් කරන්න කියලා කිව්වම අර ලිපිලේක නැත්නම් ගුණ දාන්න අතුර අපිට පුළුවන් මයික්‍රොසොෆ්ට් ආ කියන්නද පරිගණක ක්‍රීඩා පැතුරුම්පත් මුදුකාංග සමර්ජන මුදුකාංග වදන් තිකසුම් මුදුකාංග මෙහෙයුම් පද්ධතිය රයිට් වෙරි ගුඩ් ආන්ගේ ඔක්කොම අපි මේ හඳුන්වන මොනවද මේ පරිගණක මුදුකාංග අපිට ඒව අල්ලන්න බෑ අපිට වල්ලන්න බෑ පරිගණක ඇතුලේ මෘදු විදිහට තමයි පවතින්නේ හරි ඊට පස්සේ ඒක තුන්වෙනි කොටසට අපි ගියාම පරිගණක මෘදුකාංග වලට තරජන මතුවිය හැකි අවස්ථා පහක් ලියන්න ඒවයින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය වගේ ලියන්න එතකොට threats මොනවද protection method එක මොනවද threat එක මොකද්ද protection method එක මොකද්ද මට සිනේලි කියන්න බලන්න මේ threats ටිකක් in english natural disasters ආ හරි natural disasters එකක් ස්වාභාවික විපත් සුළං වෙන්න පුළුවන් වැස්ස වෙන්න පුළුවන් අපි ඒවා රූප රාමුවත් බැලුවා ආයේ deletion of files or overwriting deletion of files or overwriting කියන්නේ අපේ files මැකීම එහෙම නැත්නම් ඒ file එකේම නමකින් තවත් එකක් තැම්පත් කරොත් පරණ එක නැති වෙලා අලුත් එකක් වැටීම. මේ දෙක වෙන්න පුළුවන් මේවයිනොත් අපිට මේ මෘදුකාංග වලට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. Right අනිත් එක threat of malware
threat of malware ඒ කියන්නේ අනිෂ්ට මෘදුකාංග පරිගණකයට අහිතකර වෛරස් වර්ග ඇවිල්ලා පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන මෘදුකාංග අපිට හානි වෙන්න පුළුවන් right අනික sudden power failure sudden power failure හදිසියේ විදුලි බිඳ වැටීම සිද්ධ වුණොත් ඒකිනුත් පරිගණකයට හානියක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් පරිගණකයට හානි වෙන අවස්ථා දැන් ඒ අවස්ථා අපි ආරක්ෂා කරගන්න මොකද කරන්න කියන එක හරි මොනවද කරන්න අපි මේවා ආරක්ෂා කරගන්න මට කියන්න නමද කියන්න අනවසර ප්‍රවේශ වීම පාලනය අනිෂ්ට මුදුකාංග වල ක්‍රියාකාරීත්වය මේ අවම කිරීම ඔව් බිඳ වැටීම ආරක්ෂා කිරීම ස්වාභාවික අපදා වලින් වැළකීම වනු මැකී යාම හෝ උඩින් ලියවීමෙන් ආරක්ෂා වීම අන්න හරි very good මොනවද කරන්නේ controlling unauthorized access අනවශ්‍ය ප්‍රවේශ වීම පාලනය කිරීම මම ඔයාලට අද ඒ තමයි ඒක ඉගැන්වුවේ මොකද්ද මේ গুপ্ত කේතනය කිරීම ආය මොනවද කරන්නේ මුරපද භාවිතා කිරීම මේ මේ දේවල් වලින් අනවශ්‍ය ප්‍රවේශ වීම පාලනය කිරීම අපි සිද්ධ කරනවා බයෝමෙට්‍රික් පාස්වර්ඩ්ස් භාවිතා කරනවා ඊටත් අනිත්‍ය ප්‍රොටෙක්ෂන් අගේන්ස් මැල්වෙයර් අනිෂ්ට මෘදුකාංග සම්බන්ධව ඒවට විරුද්ධ වැඩසටහන් භාවිතා කිරීමෙන් ඒවා පාලනය කිරීම අනිෂ්ට මෘදුකාංග ක්‍රියාකාරීත්වය වළක්වා ගැනීම ඒකට අපි ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා කරනවා ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් භාවිතා කරලා මේවා වළක්වන්න ඒ ගැන අපි කතා කරමු ඉතින් අනිත් එක අපි උපස්ථ පිටපත් නඩත්තු කරනවා keeping backups ඒකදී අපිට වෙන්නේ මේ power failure වලින් හරි natural disaster වලින් මොනවා හරි වලින් පරිගණකයා හානි වුණොත් අපිට original copy එකට අදාළ backups අපි ළඟ තියෙනවා උපස්ථාචයන් අපි ළඟ තියෙනවා මේ ක්‍රම භාවිතා කරලා අපිට පුළුවන් මේ තර්ජන වලින් අපිට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒතර හොතයි නිවැරදි කට්ටිය හොඳට උත්තර සටහන් කරන මේ ඩෙවලොප් කරන්න ඕන රයිට් ඊළඟ එක. අනිෂ්ට මෘදුකාංග යන මොනවද? What is malware? අනිෂ්ට මෘදුකාංග සඳහා උදාහරණ තුනක් සඳහා පැහැදිලි කරන්න. List 3 examples of write 5 issues created in computer malware created by. හරි. ඒක චුට්ටක් විනාඩි 2 3ක් දෙන්නම් කරන්න බලන්න. තකලස ආගන්ති එකට අදාළ තොරතුරු I'm going to go to the next one.
अरे तो अनिष्ट सुखांग मनोवाद के सविंद उत्तरे පරිගණක දුඩාංගවල හානි කරන මිනිසා විසින් නිර්මාණය කර ඇති මෘදුකාංග හරි පරිගණක වලට හානි කරන ඒ කියන්නේ දුඩාංගවලට වෙන්න පුළුවන් පරිගණකයේ තැම්පත් කරලා තියෙන දේවල් වලට වෙන්න පුළුවන් මේ මේ මිනිසා විසින් සකස් කරලා තියෙන වැඩසටහන් තමයි මේ අනිෂ්ට මෘදුකාංග කියලා කියන්නේ ඒ කියන්නේ පරිගණක පරිශීලක කරන දේවල් වලට එරෙහිව තමයි යකටේති කරන්නේ right malicious software means a man-made software that hinders the activity of the computer. පරිගණකයේ තියෙන ක්‍රියාකාරීත්වයට
හානි කරන අපේ වැඩසටහනට හානි කරන. ඒතර අනිෂ්ට මෘදුකාංග සඳහා උදාහරණ තුනක් සඳහන් කර කෙටියෙන් පැහැදිලි කරන්න. List three examples for malware briefly describe them. Malware වලට උදාහරණ තුනක් කියන්නලු ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. Right, who can do it? Induari? Are you Vinuti? इंदूरी कंप्यूटर चैट के वेला देना ओक्कोम है इंदूरी वेला देना ओक्कोम चैट के कंप्यूटर वर्म्स कंप्यूटर ट्रोजन हॉर्स स्पाइवेयर ये भाई फर्स्ट का वेला देना तो मेवा तो मां परिगणन के हानि करने में दुकान के कंप्यूटर वायरस कंप्यूटर वर्म्स ट्रोजन हॉर्स स्पाइवेयर හරි ඒ වයින් කරන හානියත් තියෙනවා මේ මොනවාද හානි කරන පරිගණක වර්ම් සෝලින් කරන්නේ මොකද්ද පරිගණක පුළා මේක පැතිරලා සෑම වැඩසටහනක්ම තර්ජනය කරනවා ට්‍රොජන් හෝස් කියන්නේ හොඳ දෙයක් විදිහට පෙනී සිටලා අපිට පරිගණකේ හානියක් ඇති කරනවා ඒ කියන්නේ ඔත්තු මෘදුකාංග ස්පයිවෙයා කියලා කියන්නේ පරිගණකට වෙලා පරිගණකේ තියෙන දේවල් රහසිගතව අරගෙන මේ මේවට සම්බන්ධව පොඩ්ඩක් ලියන්න පුළුවන් නම් අන්හරි අනිෂ්ට මෘදුකාංග නිසා පරිගණකයට සිදුවියකී හානි පහක් සඳහන් කරන්න. ඒකවල පරිගණකයට මේ අනිෂ්ට මෘදුකාංග වලින් සිදු වෙන්න පුළුවන් හානි පහක් ලියන්නලු. කවිත් කියන්න බලන්න. පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩාල කිරීම. පරිගණකයාගේ නවන නවලේඛන කොට නිර්මාණය කිරීම, දත්තා අතරතුරු මකා දැමීම, සැඟවීම හා වෙනස් කිරීම. මෘදුකාංග ක්‍රියා විරහිත කිරීම මකා දැවීම හැසිරීම වෙනස් කිරීම හරි හරි ආන් ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වෙනවා හරි එතකොට ඉංග්‍රීසියෙන් ගත්තාම deletion hiding modification of data එතකොට පරිගණකයේ decrease efficiency පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු කිරීම පරිගණක restart in the computer again and again පරිගණක නිතරම ආය නැති වෙනවා ආයෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මේ malware පරිගණක තුරට ආපුවම ඒවා පොතේ බලන්න පොතේ වැඩිපුර විස්තර තියෙනවා ඒවා සම්බන්ධව ඊළඟ එක අනිෂ්ට මෘදුකාංග වලින් සිදුවන හානි වළක්වා ගැනීම අවම කර ගැනීමට සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පහක් ලියන්න මේ මේවා අවම කරගන්න අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අහන. හරි දැන් මේ malware ඇවිල්ලා ලොකු හානියක් පරිගණක තුර සිද්ධ කරනවා. මේවා අවම කරගන්න ඕනේ. අපි මේවා අවම කර කියන්නේ ප්‍රතිවෛරස මුදුකාංගයක් ස්ථාපනය හා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම. ප්‍රතිවෛරස මුදුකාංගයක් ස්ථාපනය කළා නිරන්තරයෙන් අපි යාවත්කාලීන කරනවා. ඒකitar එකක් installing antivirus software and update it regularly. දැන් මේ දේ මතින් අපිට පුළුවන් මේක ගොඩක් වරක් ගන්න. ආයි. බාහිරින් සම්බන්ධ කරන ආචයන උපාංග වෛරස් පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව පමණක් විවෘත කිරීම ආන් හරි බාහිරින් සම්බන්ධ කරන දේවල් වෛරස් පරීක්ෂා කරන තමා විවෘත කරන්න නැත්නම් වෛරස් එනවා ඒ කියන්නේ external storage devices should be checked for virus then only you can get data in that එතකොට වෛරස් එන එක පාලනයක් එතනදී සිද්ධ වෙනවා ගිනිවල් සක්‍රිය කිරීම හරි වෛරසයේ මුදුකාංග මගින් පෙන්වන අසාධුගත වෙබ් අඩවි භාවිත නොකිරීම ආන් හරි බ්ලැක්ලිස්ටඩ් වෙබ්සයිට්ස් කියන්නේ අසාධුගත වෙබ් අඩවි භාවිත කිරීමෙන් අපි වරදිනවා ඊට පස්සේ අත්සහිත විදුලිය සැපල හැමුණු විවිත නොකිරීම ආචායිත විදුලිය සැපල සහ හැමුණු භාවිත කිරීම ඕපන් කිරීම අපි ටිකක් ප්‍රවේශමෙන් කරන්න ඕනේ මොකද ඒ වගේ වෛරස් සම්මුල එනවා හරි අන්න හරි ගිනි පවුර සක්‍රිය කිරීම සහ ඊට අදාළ වැඩසටහන් ඒකට යොදා ගැනීම ඒ මගින් අපිට මේ පරිගණක අපිට ආරක්ෂා කරගන්න
පුළුවන් ඔය වගේ ක්‍රමවේද ගොඩාක් අපි මෙතනදී භාවිතා කරනවා. ඊට පස්සේ 3 5 උපස්ත පිටපත් යන මොනවාද? What is backup copy? උපස්ත පිටපත් ලබා ගැනීමේ වාස් තුනක් සඳහන් කරන්න. These three advantages of keeping backup copies. What do you mean by access control? මේ මේ වගේ චුට්ටක් තව ටිකක් අහනවා. හරි? ඊට පස්සේ කෙටි උපස්ත පිටපත් යන මොනවාද? සහාරා කියන්න. පරිගණක මුදකාංග සංරචක වල පිටපත් ලබා ගැනීමේ ක්‍රියාවලිය. හරි. පරිගණකෙ තියෙන වැඩසටහන් වල අපි වෙනම උපස්ථයක් නඩත්තු කර ගැනීමේ ක්‍රියාවලිය තමයි වෙනම ඒක ආචාර්ය උපක්‍රමයක තබා ගැනීම තමයි උපස්ථ ක්‍රියාවලිය කියලා අපි හඳුන්වන්නේ. හරි. Keeping backups. Keeping backups means අපි වෙනම ස්ථානයක මේ දේවල් මේ තියාගන්න. හරි. Keeping backups can be defined as a process of keeping copies of software components. ඒක තමයි ඊට පස්සේ කියන්නේ සහාරාම කියන්නේ දෙවැනි එක උපස්ත පිටපත් ලබා ගැනීමේ වාසි තුනක් සඳහන් කරන්නේ. මුල් පිටපත් අස්ථානගත වූ විට භාවිතා කළ හැකි වීම. ඔව්. විවිධ ආචාර්යන උපක්‍රම භාවිතා කළ හැකි වීම මුල් පිටපත් පළදු වූ විට භාවිතා කළ හැකි වීම. හරි. ආන් මේ වගේ උදාහරණ ටිකක් අපිට කියන්න වෙන්නේ. හරි. මුල් පිටපතට හානියක් විදිහට භාවිතා කිරීමට හැකි වීම මුල් පිටපත පළදු වූ විට එකක් අස්ථානගත වුණාම එකක් පළදු වුණාම ඒත් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. අපි විවිධ ආචාර්යන ක්‍රම හරහා මේක ගබඩා කර තබා ගැනීම. එතකොට ප්‍රවේශ පාලන ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? ප්‍රවේශ පාලනය කියලා කියන්නේ මොකක්ද? අමායා කියන්නේ පරිගණකයේ ඇති සම්පත් ආරක්ෂා කිරීම සඳහා මුදුකාංග මගින් සපයන ක්‍රම සහ සේවා. හරි. ඒ කියන්නේ පරිගණකයේ සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා මුදුකාංග විසින් සපයන සේවා. Right? Services, methods and services provided by software to control access to computer to safeguard its resources. මෙන්න මේක තමයි කියන්නේ අපි ප්‍රවේශ පාලනය කියලා කියන්නේ. හරි. එතකොට මේ ටික ඔයාලා හොඳට මේ දැනගන්න ඕනේ ඒකේ පරිගණක ප්‍රවේශ පාලනයක් සිදු කළ යුත්තේ ඇයි? Why and access control should be done. ඇයි පරිගණක ප්‍රවේශ පාලනය සිදු කරන්න ඕනේ කියලා අහලා තියෙනවා. මොකද අපි කරන්නේ මේක? අපේ පරිගණකයේ තියෙන අභ්‍යන්තරයේ තියෙන මෘදුකාංග දෘඩාංග ආරක්ෂා කර ගැනීම to protect the software programs and hardware in the computer. මේ මේවා ආරක්ෂා කරගන්න තමයි මේක භාවිතා කරන්නේ. ප්‍රවේශ පාලනය සිදු කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් සඳහා පැහැදිලි කරන්න. ප්‍රධාන ක්‍රම දෙකක් කියන්නේ බලන්න ප්‍රවේශ පාලනය සඳහා භාවිතා කරන ශක්තිමත් මූරපද භාවිතය සුදුසු පරිශීලක ගුරුන් සිටීම ගුප්ත කේතනය. හරි. ශක්තිමත් මූරපද භාවිතා කිරීම using strong passwords the other one සුදුසු පරිශීලක ගිනුම් සැකසීම. Yes, we use suitable accounts. අනිත් එක ගුප්ත කේතනය. කේතනය data encryption. මේ ක්‍රම භාවිතා කරලත් මේක කරනවා. හරි. Right. එහෙනම් අද දවසේ ওই ටික තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි මේ වෙනකොට යුනිට් අපි ඉවර කරලා තියෙනවා මේ යුනිට් 4. යුනිට් 4 ඉවර කරලා තියෙනවා. ඒක අද දවසේ වැඩ අවසන් කරනවා. ඊට පස්සේ අපි මේ ඊළඟ දවසේ මතක තියාගන්න අපි දැන් අඟහරුවාදනේ පන්තියේ තියෙන්නේ. අවසන් ආයෙත් ගොරබිල්ලා ඉන්නේ දෙනවා නේද? මේ දවස් ටිකේ මේ ගොරබිල්ලා එනවා හවසට. අපිට ටීවී බලන්නත් නෑ නේද? වැද්දගත්න දේ ටීවී බලන එක. ඒක බලන්නේ නෑ හවසට නාට්‍ය මාලාව බලා ගන්න බෑ නේද? සින්දු වලට සමත් මේක කෑවෙලට තමයි ටීවී බලන්න ඕනේ. ඒක කරගන්න විදියක්ම නෑ මේ ටිකේ. නේද? මරත් ඉතින් වැඩ ගොඩක් නැතුන මේ ටිකේ නාට්‍ය බලනවා හින්නේ. ඔකකට තමයි ඉදර ඉන්නේ. හරි. කොහොම හරි කමන්නේ අපේ අර දෛනික කටයුතු වලට හානියක් මේ ගොරවන එක හවස් වලුවේ. ඒ නිසා ඊළඟ අඟහ සඳුදා මොකද කරන්නේ උදේ පන්තිය දාන්නද මේ හතේ ඉඳලා තමයි. ආසර්. මොකද වාරණම් කට්ටියම නැගිටිනවා කියලා තේරෙනවා. සමහර ළමයි නේ උදේට දාපුවාම මේ පන්ති ඉවර නම් 10ට ඉඳලා නැගිටින්නේ.
වාරණ හොඳ ළමයි ටිකක් නේද දැන් මම ගෙටලා නියම් නේද සර් උදේ කරමු ඔව් දැන් කට්ටිය දත් මැදලා මුණවදලා නේද ඉන්නේ ඒව ගැන කතා කරන්න එපා තහනම් වචනේ දත් මැදීම මුණසේදී මේ වගේ නාමයට හරි එහෙනම් අපි ඊළඟ සවුදා උදේ කරමු නේද ඉතකම නෙමෙයි මම ගාන කාලේ පොඩ්ඩක් උදේ කරමු මේ ගොරබිල්ලාගෙන් ආරක්ෂා වෙන්නත් ඕනේ උදේ ටිකක් නියම් හොඳයි කියලා හිතනවා නේද उदयपते මේ පාන්නේ නැහැ රයිට් එහෙනම් එහෙම කරමුනේ එහෙම තමයි හොඳම වැඩි දැන් මේ ටික ඔන්ලයින් එකට තමයි කරන්න වෙන්නේ ආයේ භෞතික පන්ති කාමරේ එන්න බැරි මේ අවුරුද්ද කියලා හිතනවා දැන් යනා මේ කොරෝනා රැල්ලත් එක්ක නේද එහෙනම් සීල දෙනාට මම මේ ප්‍රාර්ථනා කරනවා මේ කොරෝනා වලින් ආරක්ෂා වෙන්න එහෙම යන්න එපා විශාල මහා පරිමාණයෙන් පැතිරීගෙන යනවා පුතේ දැන් එන්න එන්න ඊයේ වෙනකොට 2000 ආසන්නම වුණා ඉතින් ඒ නිසා තව දවස් ගණනක් යනකොට තව වැඩි වෙයි වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. ඒ නිසා මේ කිසි කෙනෙක් එහෙම යවිදින්න නැතුව තමන්ගේ ආරක්ෂාව සපය ගන්න ළඟ තියෙන කඩේටවත් යන එක අපි වෛරස් එක එදට අරන්ගෙන ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අත් මෙන්න බලගෙන හදිස්සියේ කොහෙද? කාටද? සර්. ඔව්. සර් මමත් උදේ මේ ටිකේ මේ නිරෝධායනේ මොකද මේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක්ට හැදිලා. සර් කෙනෙක්ටයි මේ කවුලේ ඔක්කොටම හරි කියන්නේ. YouTube link එක දාන්න ඕනද? සර් මම ලියා ගන්න බැරි වුණා. ආ හරි මම දාන්නම් ඒක පුතේ මේ හවස දාන්නම් ඈ. දැන් convert කරන්නත් ඕනේ. convert කළා කොහොමද හවස දාන්න YouTube link එක. ඊසතින් මම දැන් හරි right එහෙනම් සියලු දෙනාටම සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා මම. අද සමග. Thank you, sir. Thank you, sir. Thank you, sir.